ඕන කෙනෙක් කැමතිනේ ජීවිතේ ලස්සනට ගෙවන්න දුක් කම්කටොළු වේදනාවල් වලින් තොරව යහපත් ජීවිතයක් ගත කරන්න ඕනම කෙනෙක්ගේ අරමුණක් තියෙනවා ඒ වගේම ඕන කෙනෙක්ගේ බලාපොරොත්තුවක් තියෙනවා විශේෂයෙන්ම ඉන්න හිටින්න ගෙයක් දොරක් යාන වාහනයක් හිමි කරගන්න එහෙම නැත්නම් පහසුකම් සහිත ජීවිතයක් ගත කරන්න බොහෝ අය ආසාවෙන් ඉන්නා වගේම ඒ වෙනුවෙන් දිවා රෑ නොබලා විහෙස මහන්සි වෙලා කටයුතු කරනවා කොටසක් දැහැමුව හම්බ කරනකොට තව කොටසක් අධෛර්ණ විදියට එහෙම නැත්නම් වැරදි දේවල් වලින් මුළුමුදල් හම්බ කරනවා මේ කෝප වුණත් අන්තිම අරමුණ වෙන්නේ සැප පහසු ජීවිතයකට ආසාවෙන් තමයි මේ දේවල් සිද්ධ කරන්නේ හැබැයි මේ ජ්‍යොතිෂය කියලා කියන්නේ මහ පුදුමාකාර විෂයක් මේ ජ්‍යොතිෂයේ තුලින් කේන්දර සටහනින් කියන්න පුළුවන් ඔහුගේ ජීවිතේට ඉන්න හිටින්න ගේ දොර ඉඩකඩම් යාන වාහන ඇතුළුව සැප පහසු ජීවිතයක් භුක්ති විඳින්න පින තියෙනවද නැද්ද කියලා එතකොට ඔහු එම සැප පහසු ජීවිතයක් ළඟා කරගන්න උත්සාහ කරන්නේ මොන වගේ මාර්ග උපදේශ මාර්ගයකින්ද කියලා කියයි මේ හැකියාව තියෙනවා විශේෂයෙන්ම හඳහනේ මේ හතරවෙනි භාවය ඕනම කෙනෙක් දන්නවා විශේෂයෙන්ම ජ්‍යොතිෂය ගැන යම් දැනුමක් තියෙන කෙනෙක් දන්නවා මේ හතරවෙනි භාවය කියලා කියන්නේ දීපල ඉඩකඩම් යහන වාහන භුක්ති විඳින ලැබෙන වරප්‍රසාද හිමි කරලාගෙන දීපල ගැන කියන භාවය නැත්තම් රාසිය කොටුව එතකොට මේ හතරවෙන්න තුලින් බොහෝ කරුණු අනාවරණය කරගන්න පුළුවන් ඔහුගේ ජීවිතයට ජීවිතය ස්වභාවය එතකොට මේ ජ්‍යොතිෂයේ හතරවැන්නින් කියවෙනවා විශේෂයෙන්ම හතරවැන්නාධිපති වගේම යාන වාහන ඉඩකඩම් දීපල ඇඳුම් ආයිතන් ආභරණ සහ කෑම බීම රුචිකත්වය කලාව සංගීතය මේ ඕනම දෙයකට බලවත් වෙන ගහය තමයි සිකුරු ගහය මේ සිකුරු කියන ගහය විශේෂයෙන්ම බලවත්ව පිහිටන ඕනෑම කෙනෙකුට ඔය ඉස්සෙල්ලම කියපු දේවල් ඒකාන්ත වශයෙන්ම ලං වෙන ලැබෙනවා ඒ වගේම තමයි ගුරු බලවත් වෙලා ඉන්නවා ධන ආකර්ෂණය ධන ලැබීම ඒ වගේම අර දේවල් ලැබෙන වශයෙන් ප්‍රඥාව ලැබෙනවා ඒ වගේම තමයි විශේෂයෙන්ම මෙතනදී මේ හතරවැන්න හතරවැනි කොටුව බලවත් වීම හතරවැන්නාදිපති බලවත් වීම සිකුරු බලවත් වීම ඒ වගේම කේන්දරයේ ගුරු බලවත් වීම සහ සුභ යෝග පිහිටලා හතරවැන්න බලවත්ව තියෙන ඕනෑම පුද්ගලයෙකුට අනිවාර්යෙන් සාර්ථක යහපත් පහසුකම් සහිත ගෙදරක ජීවත් වෙන්න ඒ වගේම ලස්සනට අඳින්න පළඳින්න යාන වාහන මේ ඕනම දෙයක් ස්වභාවයෙන් ළඟා කර ගැනීම හැකියාව වාසනාව තියෙනවා ඉතින් මේක දුර්වල අයගේ මේ ස්ථාන දුර්වල අයට කවුරුත් දන්නවා උපත්ති ඉඳන්ම ඉන්න හිටින්න ගෙවල් දොරවල් නැතුව පුංචි අතුපැල්වල එහෙම නැත්නම් ඉටකොළ වහගෙන සිවිලි කරගෙන ඉන්න මිනිසු අපතර ඕන තරම් ඉන්නවා මේ අයගේ හඳහන් ගත්තොත් විශේෂයෙන්ම මේ හතරවැන්න දුර්වල තත්ත්වයෙන් තියෙනවා. ඒක කොහොම උත්සාහ කරත් ඒ තැනට එන්න අපහසුයි. ඒ වගේම තව සමහරුගේ මේ හතරවැන්න බලවත් උනත් හතරෙන් ලැබෙන දේ ලැබුණත් භුක්ති විඳීමේ වරප්‍රසාද නැහැ. ඒකට හේතුව ලග්නාධිපති තමන් ගැන කියවෙන ලග්නාධිපතිගේ බලදුබල තත්ත්වෙම ඒ දේවල් නැති වෙලා යන සමහර අයට තියෙනවා යාන වාහන ඕනතර ඉඩකඩම් ඕනතර කෑම බීම ඕනතර හැබැයි කන්න පිනනේ එක්ක රෝග තත්ත්වයක් වෙලාවක් නේ මේ වගේ යහන වාහන කොච්චර තිබුණත් ගමනක් විනක් යන්න බැහැ ගෙවල් දොරවල් ඉඩකඩම් කොච්චර තිබුණත් ඒවැ භුක්තියක් විඳින්න තරම්වත් පිනනේ නමුත් ලැබීම තියෙනවා මේ හැම දෙයකටම හේතුව සංසාරේ